ආයි බෝවන් ඉංගලන්තේ ලන්ඩන් හැරෝවල අපේ පොචි ගෙවත්තේ වවල් කියන එලවලු තමයි අපි කන්නේ බොන්නේ. ඉතින් අපි ලංකාව මිනිස්සු අපි කුසිකර්ම පදන මත එදාට බතල කෝස් එහෙම වවාගෙන කාපු මිනිස්සු අල බතල. ඉතින් අපි ඉංගලන්තෙත් ඇවිල්ලා මේ සමකාලෙට අපි වවනවා. වැඩියෙන්ම මගේ මහත්තය තමයි ඒව වවන්නේ. ඉතින් හරි සතුටුයි අපේ මේ පොඩි ගෙවත්තේ අපේ මේ ගෙවත්තේ අපි වවනවා. මේ අපි වවලා තියෙන මිරිස් පැල, ඒ වගේම මේ මිරිස් පැල තාම මල් එනවා. ඊළඟට අපි තක්කලි වවලා තියෙනවා, තක්කලි ගස් වවලා තියෙනවා. ඒවා ඉතින් අපි කඩාගෙන කනවා. ඇත්තටම අපි හරි සතුටක් ලබනවා. හරි ලස්සනට වවාගත්ත අපි අපි හැම කාලෙම වවනවා අවුරුද්දක් ගානේ මේ සම කාලෙ මේ ඉංගලන්තේ. අද නම් ටිකක් වැස්ස වගේ තිබ්බා. ඉතින් හොඳ මේ සබහ ධර්මයක් තියෙනවා. මේ කිසි එකකට අපි විස ಜಾති වර්ග දාලා නැහැ. ඔගනික් විදියට හදලා තියෙන්නේ. ඉතින් මේවා වැඩියෙන්ම මහන්සිලා හදන්නේ මගේ මහත්තයා. ඊළඟට අපි බෝංචි වවලා තියෙනවා. අපි බෝංචි මේ වෙනකොට රේල් 6-7ක් ඇවා. හරි රසයි. අපි අනිත් අයටත් කඩලා දෙනවා, ගෙනියනවා, මගේ ආදරතරයි යනවා. ඉතින් අපි මේවා දැක්කම බොහොම සතුටුයි. ස්වභාවිකව මේවා හැදිලා තියෙන්නේ. ඉතින් මේවා ටිකක් මහන්සි වුණා. ඉතින් අපි වතුර දානවා, මේවා පෝෂණය කරනවා, මේ වගේ කොළ මොන හරි තියෙනවා කඩලා විසික් කරනවා. ඉතින් හොඳයි අපිට. ඉතින් මේ රටේ මේ විදිහට වවලා කන්න ලැබීමක් දෙයක්. ගොඩාක් අය මේ විදිහට වවනවා මේ ඉංගලන්තේ. මේ හොඳ සරු පසකුත් තියෙනවා. අපි ඉතින් කුෂිරාණික පදන මත ජීවත් වෙනවා. අපිත් එහෙමයි. ඒ වගේම මේ බෝංචිත් එක්ක අපේ ලූණු ගස් ලූණු මල් ඇවිල්ලා තියෙනවා. ඇතම ලූණු මල් හරි ලොකුයි. දැන් අයිවා මැරිලත් යන්න ඇවිල්ලා. ඒ වගේම අපි වවලා තියෙනවා අබ ඇට දාලා කොළ වවලා තියෙනවා. ඒ වගේම බීට් කොළ බීට් ස්වවල තියෙනවා. ඒවා දැන් වැරි කෙනත් එන්නෙනවා. ඊළඟට අපි අල වවල තියෙනවා අර්ථපල්. ඉතින් අපි සමහරක් වෙලාට දැන් සම කාලෙ හින්දා ඒවා හොඳට හැදිලා අල බැහැලා අපි සීත කාලෙදී අපි මේවා අරන් කනවා. ඒ වගේම මේ හැමතැනම මල් ගස් වෙලා තියෙන මේ අබ ගොඩක් වැවිලා තියෙනවා. ඒ වගේම මගේ රෝස ගහේ මේ තුන්වෙනි වතාවටත් දැන් මේ හිමි මල් එනවා. දැන් දෙස්රේම මල් ඇවිල්ලා තාම අයි පොහොට්ටු වෙනවා. ඒ වගේ ලස්සනට වැවිනවා. ඒ වගේ මේ රටේ රෝස් මේරි ගහ මේ හැදිලා තියෙන්නේ. සුදු මහතුරු නොවල හරියට කනවා. ඒගොල්ලෝ හැම වෙ ආහාර වේලකට මේවා පාවිච්චි කරනවා. ඉතින් හරි ලස්සනයි මේ ගහ. ඉතින් මගේ මහත්තයයි මමයි තමයි මේවා බවාගෙන අපි ඉන්නේ. මේ තමයි අපේ ගෙවත්ත. අපිට තියෙන විදිහට මේ අපේ ඩේලිය මල්. ඉතින් මේවා ස්වභාවිකවමයි වැවිලා තියෙන්නේ. දැන් මේ ඩේලිය මල් වැවිලා අවුරුදු 10ක් විතර අපි මේකප් කරගෙන යනවා. මේව ලස්සනට සමකාට වැවිලා සීත කාලට මේවා මැරිලා යනවා. හරිම ලස්සනයි මේ මල් වලින් අපි හරි සතුටක් ඉඳිනවා. අපේ ගෙදෙට්ට ආවහම මගේ යාළුව මේව බල්ලා සතුටු වෙනවා. ඉතින් මමුරු ආයෙගෙන් ඉල්ලිනවා මේ විදිහට අපි මේ වගේ මල් වවලා හිතේ සතුටින් ජීවත් වෙන්න කියලා. හරිම ලස්සනයි. ඉතින් මේ එක එක ಜಾති මල් තියෙනවා. මේ කොළ පාට මල් නම් මේ සැරේ ඇවිල්ලා නැහැ. මේ රතු පාට ඩේලියා. අපි මේවෙන් හරියට මේ බුදුන්ට පූජා කරනවා, දෙවියන්ට පූජා කරනවා. ඉතින් මම හිතනවා කුසිකර්මය මුළු ලෝකෙටම හොඳ දෙයක් වෙන්නයි කියලා. මේ තමයි අපේ පිච්ච මල් ගහ. පිච්ච මල් ඇවිල්ලා දැන් ඉවරයි. ඉතින් මේ තමයි අපේ පොඩි වත්ත. අපි ඉන්නේ ඉතින් මේ රටේ. අපි ඉතින් සාමාන්‍ය බොහොම සතුටින් ජීවත් වෙනවා. අපි සතුට වෙනවා. ඉතින් මම කියන හැමෝටම මේ විදිහට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. මම නම් මේවා හැමෝටම බෙදලා කන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඔක්කොටම මම පණින් මුළු ලෝකෙම මේ විදිහට කුෂ්කර්මය ගෙනිච්චොත් හරි සතුටින් මුළු ලෝකෙම දිනු වෙන්න පුළුවන්. ඉතින් ඕගලන්ට බොහොම ස්තුතියි. අයිබෝවන්.